අද වීඩියෝ එක බේ ලීෆ් ගැන, එහෙම නැත්නම් බේ කොළ ගැන. මෙන්න මේ විදිහට තමයි ඔය බේ ලීෆ් එහෙම නැත්නම් බේ කොළ අපිට පේන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් තේ කොළ තියෙන්නේ අන්නේ තේ කොළයක් වගේ තමයි බේ ලීෆ් කියන්නේ. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔන්න මම දැන් ඒ ටිකක් පැහැදිලිවම කියන්නම්. මොකද ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ බේ ලීෆ් කියන්නේ මොනවද කියලා. ගොඩාක් අය අහලා තියෙනවා දවුල් කුරුඳුද, තව ගොඩාක් නම් මම දැක්කා තියෙනවා. නෑ, මට හිතුණා මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද ගොඩක් අය දන්නේ නැති නිසා. මේකට කියන වෙන නමක් නෑ. ඒ නමම තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් බේකොළ බේ ලීෆ් තමයි මේකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ බේ ගහක්, පොඩි ගහක්. ඔන්න මෙන්න මේ විදිහට මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෙනකන් හැදෙන ගහක්. මේක ලංකාවෙත් හැදෙනවා, පිටරටත් හැදෙනවා. හැබැයි ලංකාවේ අය ගොඩාක් මේ කොළේ ගැන දන්නේ නැහැ. අපි බලමු ඉස්සෙල්ලම කොහොමද අපි මේ බේ ලීෆ් පාවිච්චි කරලා බීම් එකක් හදාගන්න විදිය. සාමාන්‍යයෙන් අපි අර තේ එකක් හදාගන්නේ අන්න ඒ වගේ විදියට. මේ කොළ තුනක් හතරක් විතර අරගෙන මෙන්න මෙහෙම කඩලා කඩලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බ්ලෙන්ඩර් එකකින් හරි සියුම් වෙන්න අඹරගන්න පුළුවන්. ඒ කියන්නේ තේ කොළ වගේ ඒ විදිහට අඹරගන්නත් පුළුවන්. මං මෙන්න මේ විදිහට තමයි මේ කොළේ පාවිච්චි කරන්නේ. හොඳට උණු වතුර උතුරවලා ඊට පස්සේ මේ වගේ භාජනයකට දාලා විනාඩි 5ක් විතර වහලා තිබ්බහම අපිට මේක උදේට බොන්න පුළුවන්. මේක රෑට සාමාන්‍ය ගානට නිමල බිව්වහම පස්සේ ඔය නිින්ද යන්න ඇති අයට නිින්ද යනවා. එතකොට මේ කොළ වර්ගයේ කොහෙද ගන්න තියෙන ප්‍රශ්නෙත් තියෙනවා. ෆුඩ් සිටි වල අනිවාර්යයෙන්ම මේක තියෙනවා. මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් කුළු බඩු තියෙන තැන් තියෙනවනේ. අන්න ඒ තැන්වල තමයි මේක අසුරුම් කරලා තියෙන්නේ. මේ කොළේට සාමාන්‍යයෙන් ඉන්දියාවේම පාවිච්චි කරන්නේ බිරියානි කොළ කියලා. මොකද කෑම රස කරන්න ගන්න ප්‍රධානම ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා මේ බේ කොළ. මේ කොළ විශේෂයෙන්ම බිරියානි වලට, එහෙම නැත්නම් අපි හදන බත් එක රස කරන්න පාවිච්චි කරනවා. ගොඩාක් දන්නේ නැති වුණාට මේක ඇත්තටම කියනවා නම් මේක ස්වභාවික රසකාරකයක්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම හිතුවා රසම රස බත් එකක් හදාගන්න විදිහත් පෙන්වන්න ඕනේ කියලා. සාමාන්‍ය විදිහට අපි කහබතක් හදාගන්න විදිහ, මම කහබතක් හදාගන්න විදිහ ඕ විදිහට. ඔන්න දැම්මා අවශ්‍ය ද්‍රව්‍ය ටික, ලූණු, එතකොට සුදු ලූණු. මෙන්න මේ විදිහට රන්වන් පාට වෙනතුරු බැදගත්තා. ඊට පස්සේ මේ ටික රන්වන් පාට වුණාට පස්සේ බේ කොළ තුනක් විතර අරගෙන මෙන්න මේකට මේ බැදෙන රන්වන් පාටට බැදෙන ලුණු මිශ්‍රණයට දාන්න. ඒක දාලා ඒක විනාඩි කීපයක් බදින්න අරින්න. ඒ ඇරලා සාමාන්‍යයෙන් කහ බතක් නිසා මේකට මම කහ දානවනේ ඔන්න ඔය වගේ. රන්වන් පාරට බැදුනට පස්සේ මේකට කහ ටිකක් දාලා අපි දැන් මම රයිස් කුකර් එකේ ඔන්න බත් එක ඉදෙනවා. ඒ ඉදෙන බත් එකට මේක ගිහිල්ලා දැම්මම පුදුම රසක් තියෙන්නේ. හදලා බලන්න, කෘත්‍රිම රසකාරක අවශ්‍ය වෙන්නෙම නැහැ. මේ කොළ කීපයක් තිබ්බනම් ඇත්තටම පුදුම රසයි. හදලා බලන්න. සාමාන්‍යයෙන් ෆුඩ් සිටි වල මේ පැකට් එකක් තියෙනවා. මේ පැකට් එක රුපියල් 300 ගාණක් වෙන්නේ. ගොඩාක් අය පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 300 ගාණක් වුණාට ලොකු ගාණක් නෙමෙයි. අපිට ගොඩාක් අය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට රන්වන් පාටට බෙදුනට පස්සේ කහ ටිකකුත් දාලා ඊට පස්සේ මම කරන්නේ මේක ගිහිල්ලා රයිස් කුකර් එකේ ඉදෙන බත් එකට දාලා හොඳින් මිශ්‍ර කරලා බත් එක ඉදුනම පස්සේ හරිම රසයි. එතකොට
අපිට ඔය කෘත්‍රීම රසකාරක අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම රසට බයක් නැතුව කන්න පුළුවන්. මේ බේකොළ අපිට ෆුඩ් සිටි වල හොයන්න යන කරදරයි වගේ නම් බලන්න ඔය කුළු බඩු විකුණන කඩවලත් බොහෝ දුරට ගන්න තියෙනවා. මොකද මට කීප දෙනෙක් කිව්වා කුළු බඩු විකුණන කඩවලත් බේකොළ ගන්න තියෙනවා කියලා. දැන් ඉතින් කහපතක්නේ හදාගත්තේ. ඔන්න ඒකට මම රස කරගන්න බේකොළ දැම්මා. ඊට පස්සේ මම මේ යන්නේ ඒකට හරියන්න හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් සොසේජස් ඩෙවල් එකක් හදන්න යන්නේ. ඒකට මම බිම් අලුත් මිශ්‍ර කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තෙල් ටිකක් දැම්මා. ඒක හොඳට රත් වුණාට පස්සේ ලුණු සුදු ලුණු දැම්මා. ඔයාලා දාන කැමති වර්ග දාන්න. ඔය මම දාන ටික තමයි කිව්වේ. සමහර වෙන්න සල් කරාබ් නැතිව දානවා. මේ කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒකත් සාමාන්‍ය ගානට රත් වුණාට පස්සේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවනේ බ්‍රවුන් කලර් එක එනකන් මේක රත් කරන්න ඕනේ, බෙද ගන්න ඕනේ කියලා ලුණු ටික. ඔන්න ඒ පාට ආවට පස්සේ මෙන්න මේ විදිහට අර බේකොළ ටිකක් කඩලා ඔය තුනක් විතර දැම්මහම හොඳටම ඇති. උනාට වඩා රස ඕනේ නැහැනේ. ඔන්න විදියට කඩලා බේකොළ ටික දාලා ආපහු සාමාන්‍යයෙන් අපි රන්වන් පාට වෙනතුළු ඔන්න බෙදගත්තා. ඒ බෙදගෙන ඊට පස්සේ අපි සෝස් ටිකක් දාලා ඒ විදිහට ඔන්න මම ඒ විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මට ඕනිකම තියෙන්නේ බේකොළ පාවිච්චි කරලා අපි කොහොමද ඩෙවල් එකක් හදාගන්නේ කියන එක විතරයි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ඩෙවල් එකට මම බේකොළ පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට මිශ්‍රණය හදාගෙන ඊට පස්සේ මම අද හිතුව සොසේජ් ටිකකුයි ඊට පස්සේ බිම් මල් ටිකකුයි දාලා රසම රස ඩෙවල් එකක් අද හදාගන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බේකොළ පාවිච්චි කරලා මම ඩෙවල් එක හැදුවේ. කිසිම රසකාරකයක් දැම්මේ නැහැ. ඔන්න ඔය විදිහට රසට හදාගන්න පුළුවන්. අපි උයන ඕනෑම කරි එකකට මේක දාන්න පුළුවන්. පරිප්පුද, මෑකරල්, බෝංචි, තමන් උයන ඕනෑම කරියකට සාමාන්‍යයෙන් බාගට ඉදීගෙන එනකොට දාන්න පුළුවන්. ඔන්න බලන්න රසවත් ලස්සන මම දවල්ට කෑම වේලක් හදාගත්තා බේකොළ දාලා. මේ බේකොළ ඇත්තටම කියනවනම් මං හිතන්නේ මේ ලෝකේ තියෙන වටිනාම කොළ වර්ගයක්. අපිට පුළුවන් අපේ ගෙදරට ධනය, ආරක්ෂාව, සෞභාග්‍ය ගලාගෙන එන තුමක් විදිහටත් මේ කොළ පාවිච්චි කරන්න. මං එහෙම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ගෙදර ඉදිරිපිට මේ විදිහට පාවිච්චි කරන්න කියලා, දුම් අල්ලන්න කියලා. මේවා ඉන්දියාවේ අපේ අල්ලපු රටේ ප්‍රධානම දේවල් තමයි. ආරක්ෂාවට ධනය ගලාගෙන ඉන්න කරන දේවල්. ඒ වගේම තමයි පිළිකා නසන ඔසුවක් විදිහටත් මේ බේකොළ පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩාක් ප්‍රයෝජන තියෙන කොළ වර්ගයක් තමයි මේ බේකොළ. ඉතින් ඔයාලත් පුළුවන් හැම වෙලාවකම තේ එකක් වෙනුවට මේ බේකොළ පාවිච්චි කරන්න පුරුදු වෙනවනම් හොඳයි. එහෙනම් ඔන්න මතක තියාගන්න මේ කොළ වර්ගවලට වෙන නම් නෑ, බේ ලීෆ් විතරයි. සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. නැවත වීඩියෝ එකක් අරගෙන එනතුරු සතුටින් ඉන්න මම මහනුවර ප්‍රියන්තී.